අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. මේ වෙනකොට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා 1/2024 කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ චක්‍රලේඛයෙන් සම්පූර්ණයම රජයේ විධිදම් පාලනය කිරීමට තමයි තීරණය කරලා තියෙන්නේ. දැන් මේ පාලනය කිරීම තුළ අපි දකින දේ තමයි මේ පාලනය සඳහා රාජ්‍ය සේවකයන්ට දෙන උපදෙස් මේ චක්‍රලේඛය නිකුත් කරපු ආණ්ඩුව ක්‍රියාත්මක කරනවාද කියලා ප්‍රශ්නේ. දැන් අපි දන්නවා දැන් මේකේ තියෙන ප්‍රධාන කාරණාවක් තමයි විදේශ සංචාර සීමා කරන්න ඕනේ. ඒ කියන්නේ විදේශවල පුහුණු වීම, විදේශ වැඩසටහන් සම්මන්ත්‍රණ මේ ඒවා ඒ රටවල වියදමින් නම් තමයි යන්න ඕනේ. නැත්නම් යන්න බෑ. ඒදලා අපි දන්නවා දැන් මේ වෙනකොට රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහම කීසර රට ගිහිල්ලා තියෙනවා දැන් දනුත් දවස් 12කට රට යන්න යන්නේ. ඒක ඔවුන් සමග යන නිලධාරීන් මේ සියලු දෙනාටම මේක අදාළද? ඒ රජයේ මේ සියලු දේවල් අයත් වෙන රාජ්‍ය සේවකින්ට පමණද? දැන් ඒ වගේම අපි දැක්ක පහුගිය දවස්වල පාසලක ජලකරාම පද්ධතියක් කඩාවැටලා දරුවෙක් මිය ගියා. මිය ගියාම රටේම පාසල්වල තියෙන අඩුපාඩු ප්‍රශ්න තාප්ප ගොඩනැගිලි කැඩිච්ච ඒවා සම්බන්ධ විස්තර ගත්තා. දැන් මේ චක්‍රලේඛයෙන් කියනවා නම ගොඩනැගිලි මුකුත් හදන්න බෑ. ඒව හදන්න බෑ. එතකොට දැන් මේ තොරතුරු ගත්ත මේ අනතුරුදායකව අධ්‍යාපන පද්ධතියේ තියෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? එතකොට ඒව හදනවද නැද්ද? එතකොට දැන් මේ චක්‍රලේඛයේ මියදන් සීමා කරලා දිනේ මේ අපි දන්න දැන් මේ වෙනකොට කොළ කෑල්ලක ඉඳන් සියලු දේවල් සීමා කරන්න කියලා තියෙන්නේ. එතකොට පවත්වන වැඩමුළු සම්මන්ත්‍රණ ගමන් වියදම් මේ සියල්ල සීමා කරන්න තියෙන ඒවා ඔක්කොම අකුල්ලා තියෙන්නේ. එතකොට දැන් මෙවැනි තත්ත්වයක් තුළ ඒ ආදර්ශේ පාලකය දෙනවද, ඇමතිවරු දෙනවද, මන්ත්‍රීවරු දෙනවද? ඒගොල්ලෝ නෑ, රාජ්‍ය ඇමතිවරු දෙනවද? ඒගොල්ලෝ කරන්නේ නෑ. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මැතිවර ව්‍යාපාර තමයි අරයන්න ප්‍රචාරක ව්‍යාපෘති යන්නේ. ඒ වගේම අපි දන්නවා උත්සව සීමා කරලා තියෙනවා. උත්සව දැන් ඒකට අපි දන්නවා අපි අධ්‍යාපන පද්ධතිය ගත්තත් වෙන තැන්වල උත්සව තමයි දේශපාලකින් එකම දේ වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ නවත්තනවද? ඒව දැන් ඒතර ඒ උත්සවවලට වියදම් කරන්න ඕනේ රාජ්‍ය මුදලක් නෙමෙයි කියලා තියෙනවා. එතකොට ඒ කොහොමද කරන්නේ? කාගෙන්ද එකතු කරන්නේ? පාසල් පද්ධතියකද දෙමාපියන්ද එකතු කරන්නේ? ඉතින් මේක නිසා මේක සම්පූර්ණයෙන්ම අපි දන්නවා රජයේ නොහැකියාව ප්‍රකාශනපත් කිරීමක් නැහැ මේ තියෙන්නේ. විශේෂයෙන් අපි කියන්න ඕනේ ආණ්ඩුවට දැන් හැකියාවක් නැහැ මේ පද්ධතිය ගෙනියන්න. රාජ්‍ය සේවය ගෙනියන්න බෑ, රජයේ ගෙනියන්න බෑ. ඒක නිසා අකුලලා කොල්ල වැඩ අකුලලා කොහොමද ඉස්සරහට යන්නේ? ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ඔවුන්ට මේක කරන්න බැරි නම් ඡන්දයක් තියන්න කඩිනමි. ඡන්දයක් තියලා ඡන්දයෙන්පත් වෙන එක මේක ලබා දෙන්න. එහෙම නැතුව මේ ආකාරයෙන් සීමා කරලා රාජ්‍ය සේවයත් සීමා කරලා යම් කිසි විදිහක සේවය කරන අයගේ අයිතිවාසිකමත් කප්පාදු කරලා ලබා ගන්න යන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ.